2019 මැතිවරණ අවුරුද්දක් නම් 2020 ඒ වගේ දෙගුණයක මැතිවරණ අවුරුද්දක්. මහා මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් දෙකම 2020 අවුරුද්දේ තියන්න ඕන. මේ මැතිවරණ වසරට ප්‍රධාන විපක්ෂය එක්සත් ජාතික පක්ෂය සූදානම් කොහොමද? ඒ ගැන කතා කරන්නට අපි එක් ආද එකතු වෙනවා එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් අශෝක. සුබ උදෑසනක්. හෙට්ටිආරච්චි මැතිතුමනි, දැන් මේ පළාත් සභාව තියෙනවා, මහමැතිවරණය තියෙනවා. මහමැතිවරණය වගේම පළාත් සභාව තරඟ කරන්නත් පිරිස ඉන්නවා. ඔව්. ආණ්ඩුවක් තියෙන වෙලාවක ඡන්දට ඉදිරිපත් වෙන්න බොහෝ දෙනෙක් හිටියට ප්‍රධාන ප්‍රබල අපේක්ෂකයෝ මේ ආණ්ඩුවක් නැති වෙලාවේ හොයාගන්න එකත් ලේසි නෑ කියලා ඇතැම් අය කියනවා. විශේෂයෙන් ඔබතුමා ආණ්ඩු බලය මගහැරිලා එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහෙන මොහොතේ එක්සත් ජාතික පක්ෂය එකතු වෙච්ච වෙනස් ස්වරූපයක් ගන්න දේශපාලනඥයෙක්. ඔව්. ප්‍රාදේශීය සභාවෙන්, පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට ආපු පළපුරුදු බිම් මට්ටමේ අත්දැකීම් තියෙන දේශපාලනඥයෙක්. ඔව්. මේ පළාත් සභාවකට මම විශේෂයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ තල තුනේම අත්දැකීම් තියෙන කෙනෙක් හැටියට. ඉස්සරහ පළාත් සභාවට අපේක්ෂකයෝ තෝරගනිද්දී එක්සත් ජාතික පක්ෂය කොයි වගේ දේවල් ගැනද අවධානය යොමු කරන්න ඕන? එතන ඒ වෙලාවේ බොහෝ විට ප්‍රාදේශ සභාව තුලින් ඉදිරියට ආපු අයට විශේෂ අවස්ථාවක් ලැබුණා අශෝක. මොකද අද තත්ත්වයට වඩා මං හිතනවා ඒ කාලේ ප්‍රාදේශ සභා පනත තුලින් විශේෂයෙන්ම අපට මතකයි එදා තිබිද්ද ගම් සභා ක්‍රමය. ගම් සභා ක්‍රමයෙන් පස්සේ විමත් රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා මේ රටේ ප්‍රාදේශීය සභා ස්ථාපිත කළේ පනත ගෙනල්ලා. ඒ කාලේ මං හිතනවා හොඳ අත්දැකීමක් පළාත් පාලන ශේෂ්ත්‍රය තුළට නවකින් හැටියට දේශපාලනට ආපු අයට තිබුණා. උදාහරණයක් හැටියට මම 1991 පළවෙනි ප්‍රාදේශ සභා මැතිවරණයට මුහුණ දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඒ කාලේ ඊට පස්සේ සභාපතිවරයා හැටියට දෙවරක් හිටියා නාගොඩ ප්‍රාදේශ සභාවේ. 99 පළාත් සභා මැතිවරණ වෙනකම්ම මම හිටියා. අපට පුදුම අත්දැකීමක් ලැබුණේ ඒ කාලය. ඒ කාලය තුළ විශේෂයෙන්ම පළාත් පාලන ආයතනයේ කාර්යභාරය අර බිලින්දෙක් මෙලොවට බිහිවෙන අවස්ථාවේ ඉඳලා සුසානිය දක්වා, ඒ කියනවා තිමිරිගේ සිට සුසානිය දක්වා සියලු කාර්යයන් පළාත් පාලන ආයතනික වගකීම, ඒ අවශ්‍යතා සම්පූර්ණ කරන්න ඕන. ඉතින් ඒ අත්දැකීමත් එක්ක මං හිතනවා මනාප ක්‍රමයත් එක්ක ඒ අයගේ ජනප්‍රියතාවය තිබුණා. දැන් මම දෙවරක් ප්‍රාදේශ සභාවේ සභාපති වෙනකොට අනිවාර්යයෙන්ම ඊළඟ ඉහළ මැතිවරණය යන සුදුසුකමක් හැටියට. ඔබතුමා වැදගත් තැනකට එන්නේ. ඒ කියන්නේ මේ ප්‍රාදේශ සභා, ඒ කියන්නේ මිනිසුන්ට වඩාම සමීප නගර සභා, ප්‍රාදේශ සභා, මහනගර සභා මේවායේ අත්දැකීම් අරගෙන තමයි ඊළඟ තලයට එන්න ඕන කියන කාරණේ. හැබැයි පහුගිය කාලේ එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල වුණා පල්ලෙහා සක්‍රීය ලෙස පක්ෂයත් එක්ක එකතු වෙන පිරිසට නෙවෙයි එතනින් එහාට යන්න අවස්ථාව ලැබුණේ කියලා. ඔව්, එහෙම ප්‍රශ්නයක් වුණා මම පිළිගන්නවා. මොකද පළාත් සභාවල ඒක දැඩි ලෙස තිබුණ නැති වුණාට පාර්ලිමේන්තු මැතිවරණයේදී එවැනි තත්ත්වයක් තිබුණා. උදාහරණයක් හැටියට සමහර වෙලාවට අලුත් චරිතයක්, සමහරු කියන තරු කියලා අලුත් චරිතයක් ආවම එයා රටේ යම් කිසි දෙයකින් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, ක්‍රීඩා ශාස්ත්‍රයේ එහෙම නැත්නම් නළුවෙක් නිලියෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයන් වලට මං හිතනවා අඩු ගානේ පෞද්ගලික උපකාරක පන්තියක ටියුෂන් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. එයාලා බැලුවේ ජනප්‍රියතාවය. එයා කොච්චරට ප්‍රදේශය තුළ ජනප්‍රිය වෙලා තියෙනවද? එක්කෝ ක්‍රීඩා ශාස්ත්‍රය තුළද, එහෙම නැත්නම් ටෙලිනාට්‍ය ශිල්පියෙක් හෝ, එහෙම නැත්නම් චිත්‍රපට නළු නිලියෙක්, ඒ වගේ කෙනෙක්. අන්න ඒ අවස්ථාවල සමාජ දේශපාලනික සමාජ ක්‍රියාධාරයක් ලෙස තියෙන අත්දැකීම් වලට වඩා යම් වෙනත් ආකෘතියකින් ගොඩනගාගත්ත ජනප්‍රියතාවය මැතිවරණ වලට අපේක්ෂකයෝ තෝරන. ඇත්තට මේක දෙපක්ෂ දෙකේම, පක්ෂ දෙකේම ඒක ක්‍රියාත්මක. පක්ෂ දෙකේනේ, පක්ෂ තුනේම කියලා. මට මතකයි ජනතා වින්තු පෙරවෙන පාර්ලිමේන්තු මැතිවරණයකට අපි දැක්කා ජාතික ලයිස්තුවෙන් දානකොට හිටපු විගණක අධිපතිතුමා.
විවිධ ශේෂ්ත්‍රය අර වෘත්තියමේ හැකියාවන් තියෙන අයත් අරගෙන තියෙනවා. තමහට මහාචාර්යවරේක ආචාර්යවරේ. හැබැයි හටි ආරච්චිතුමනි දැන් ඒ පැත්තෙන් බැලුවොත් අපි වෙන ස්ථලයක් නේද? මොකද ජාතික ලයිස්තුව කියන එක ඒකව මම කියුවේ තමයි ඒක තෝරන කොටත්. ඒකේ යම් කිසි විශේෂත්වයක් තියෙන විශේෂඥතා දැනුමක් තියෙන අය නෙමෙයි ඡන්දක ඉදිරිපත් වෙන අය පිළිබඳව ගත්තත් ඒක අපි දැක්ක සමහර කාලවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහාචාර්යවරු ඉදිරිපත් කරා. මහාචාර්යවරු ඡන්ද ඉදිරිපත් කළා. සමහර අය පරාජයටපත් වුණා. ජනතාව මේ විදිහටත් ප්‍රතික්ෂේප කරපු අවස්ථාවක් තියෙනවා අශෝක. දැන් මේ අපේක්ෂකයෝ පහළ මට්ටමත් එක්ක ගනුදෙනු කළා. ඒ ඡන්ද දායකයෝ එක්ක සක්‍රීයව කටයුතු කළා. අත්දැකීම් නැතුව පළාත් සභාවල නගර සභාවල පාර්ලිමේන්තුවේ තරඟ කරන්න ඉදිරිපත් වුණාම අර බිමත් එක්ක ඡන්ද දායකයත් එක්ක තියෙන ඍජු ගනුදෙනු නැතිවීම පක්ෂයක් හැටියට සහ රටේ මේ මතුවෙන තත්ත්වය ඔබ කොහොමද විශ්ලේෂණය කරන්නේ පළපුරුදු දේශපාලනඥයෙක් හැටියට? ඇත්තටම මම දකින්නේ එක තමා බොහෝ අවස්ථාවලදී තමත් කනගාටු දායක තත්ත්වයක් තිබුණා. මොකද පල්ලෙහා මිනිසුත් එක්ක ගත කරනකොට අපි උදාහරණයක් ඇටිය අප ගම්බද ප්‍රදේශයේ ඉපදිච්ච කෙනෙක් ගංගඟ මිටියාවතේ අපි බොහෝ විට වත්තේ වැඩ කරන තේ දළු නෙලන අම්මත් එක්ක එහෙම නැත්නම් රබර් කපන තාත්තත් එක්ක එහෙම නැත්නම් අපි ගංගඟේ අසබඩ විශේෂයෙන්ම ගොවි කුෂකර්මාන්තයේ දෙන අය තේ වගාව ඒ වගේ වෙනත් කුෂකාර්මික කටයුතු කරන මිනිස්සුත් එක්ක අපි යනවා. අපි මල ගෙදර යනවා, මගුල් ගෙදර යනවා, ප්‍රාදේශ සභාවක ඉන්නකොට රෑ එක දෙක වෙනකම් කතා කරනවා, සංවාදකයේ දෙනවා, එයත් එක්ක කතා කරන, දේශපාලනය කතා කරන, වෙනත් දේවල් කතා කරන, විහිළු තහළු කතා කරන. ඒ නිසා මිනිස්සුන්ගේ අවශ්‍යතාවය. එතකොට ඒ අවශ්‍යතාවයන් වෙනුවෙන් අපි යනවා, ඇවිදිනවා, පොලේ පහ ගහලා යනවා. අපි මල ගෙදර යනකොට, මගුල් ගෙදර යනකොට සමහරට පැල්පතක් තියෙන්න පුළුවන්, කටුමැටි ගහපු ගෙයක් තියෙන්න පුළුවන්, සමහරට ආබාධිත කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් ඇහැ ගැටෙනවා. එතකොට අපිට තේරෙනවා ප්‍රාදේශ සභාවට ගියත් අපි සමහර වෙලාවට පාර්ලිමේන්තු විසින් කළ යුතු බොහෝ දේවල් අපි කතා කරනවා, සාකච්ඡා කරනවා. අපි කියනවා මේ දුප්පත් කෑම ගැන, අපි කියන යාලේ ආර්ථිකය ගැන. අපිට බෑ ප්‍රාදේශ සභාවෙන් හදන්න, අපිට පුළුවන් පාරක් හදන්න, ඒ දණ්ඩකට පොඩි පාලමක් දාන්න, අඩි පාරක් කපලා මැෂින් එකකින් යන්ත්‍රයකින් කපලිවේක පුළුල් කරන්න, ඒ වගේ විවිධ කටයුතු තුන නැලවෙල්ලක් හදන එකක් පුළුවන්. නමුත් ඊට වඩා එහාට අපි යනවා එතෙන්දී. ඔව්, හෙටිය රජපතිතුමනි දැන් පහුගිය කාලේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් අවුරුදු පහක් තිබුණා. දැන් 2015 ඉඳලා දින 100ත් එක්ක 2015 ජනවාරියේ ඉඳලා මේ වෙනකොට අපි බැලුවොත් අවුරුදු පහක කාලයක් තිබුණා. ඉතින් නොවැම්බරේනේ මේ ආණ්ඩුව ගිලිහුණේ. එතකොට අපි වැදගත් නේද ආපහු හැරිලා බලන එක? සත්‍යකින්ම මේ පල්ලෙහා මට්ටමේ ගම්පෙරළිය කියලා කිව්වා, විවිධ නම් වලින් ව්‍යාපෘති ගෙනාවා. ඒවට වෙන් කරපු මුදල් අතිවිශාලයි. දකුණෙත් උතුරෙත් නැගෙනහිරත් හැම තැනම විශාල මුදලක් වෙන් කරා. වෙන් කරා විතරක් නෙමෙයි, ඒවා නිදහස් කරා ඒ මුදල්. හැබැයි මිනිස්සුන්ට ඒක දැනිලා නැහැනේ. මිනිස්සුන්ට දැනෙන යමක් කරලා නැහැ නේද? ප්‍රධාන අභියෝගයක් වුණේ අපි ඔබ දන්නව පළවෙනි අවුරුද්ද තුල. විශේෂයෙන් දින 100 තුල කවුරු මොනව කිව්ව ඇත්තටම පිළිගත්තා නොපිළිගත්තත් අපි පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕන දින 100 තුල විශාල විප්ලවීය වෙනසක් මේ රටේ ඇති කරා. තමහරු කියනවාද 19 වන සංශෝධනයේ 200කට ආසන්න ප්‍රමාණයක් ඡන්දි දීපු අය පවාද කියනවා අපිට වැරදුනා කියලා. වැඩි ඕනේ නැනේ, හිටපු ජනාධිපතිතුමත් කිව්වනේ, මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් කිව්වනේ. ඉතින් තවත් කතා වුණ නැනේ. එතුමත් එක්ක සුසංයෝගයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ එකට එකතු වෙලා හදපු ජාතික ආණ්ඩුව යහපාලන ආණ්ඩුව තුළ ඒ தත්ති තිබුණා. හැබැයි අය කියනවාද, නමුත් බලන්න කරපු දේවල් දිහා බැලුවා, ඒකේ ප්‍රධාන දේවල් කීපයක් තිබුණා. රාජ්‍ය සේවකින වැටුප් වැඩි කිරීම, ඒ වගේම විවිධ වැඩසටහන්, සමාජ සුබසාධන වැඩසටහන්, ওই උදාහරණයක් ඇටියට ওই ගැබ්නි මාතාවන්ට දෙන සහන රුපියල් 2000. එතකොට සමෘද්ධිය සමහරට 100%ට 200%ක් වැඩි කළා දීම. ඒ වගේ සහන දුන්නා. ඒ අතරෙම සහන දීම විතරක් නෙමෙයි, බඩු මිල අඩු කරා. කොටිම්ම කියනවනේ අශෝක, ඒ දවස්වල ලීටර් 3ක් ගහන්න සෙද්දේකට යනකොට වාහනයකට කාර්යකට හරි පෙට්‍රල් ගහන්න යනකොට අපිට රුපියල් 100ක් ඉතුරුනවා. 33ව 3ක්. රුපියල් 99ක් ඉතුරුල තාක්කු විදාගෙන ආවා. මිනිසුන්ට දැනුණ කෙලින්ම. ඉස්සර අපිට රුපියල් 100ක් වැඩියෙන් ගෙවපු එක අපිට අඩු වුණා.
එතකොට දවසකට සාමාන්‍යයෙන් මිනිහෙකුට රුපියල් 100ක් 200ක් අඩුවීමක් වුණා. ඒක දැනුණා. බඩු මිලක් සහනයක් දුන්නා. අපි ආපු ගමන් යම් යම් බඩු මිල අඩු කිරීමක් කරා. 17 එකේ ඉඳලා, කඩල ටිකේ ඉඳලා, පරිප්පු ටිකේ ඉඳලා, ඔවගේ දේවල් තිබුණා. ඒ වගේ යම් කිසි දෙයක්. ඊට අමතරව මේ කවුරුත් චෝදනා කරන මේ දින ගාන පිළිබඳව කතා කරනවා. මේ දින අපිට නැහැ, අපිට තියෙන දින 53යි තාම. නමුත් අපි කියලා අපි දින 120යි. දින 53 කියන්නේ දැන් භාගයක්. මේ භාගය තුළ සංසදාත්මකව මේ රටේ රාජ්‍ය සේවකයන් ඇතුළු මේ රටේ සියලු විවිධ පුද්ගලින් මේක සංසන්දනය කරලා බැලුවොත් මේක පැහැදිලි වෙනවා. දැන් බලන්න අමාරු කාර්යයක් ඇත්තටමතුනේ. ඔව්. අමාරු කාර්යයන්නේ මම තව එකක් කියන්න. හරි. අමාරු කාර්යයන්නේ 19 වෙනි සංශෝධනය. එතකොට අමාරු කාර්යයක්නේ කොමිෂන් සභා ස්ථාපිත කිරීම. අද කවුරු මොන විදියට චෝදනා කරත් අධිකරණයේ යම් යම් එක එක රංගනයන් ගැන කතා කරාට අශෝක ඔබ පැහැදිලිව පිළිගන්න ඕන මේ රටේ අධිකරණ ශේෂ්ඨය, මේ රටේ අල්ලස්සෝ දූෂණ කොමිසම, මේ රටේ පොලිස් කොමිසම ක්‍රියාත්මක වුණා. සාදාන ක්‍රියාත්මක වුණා. කාටවත් කියන්න බෑ. උදාහරණයක් හැටියට මට අවශ්‍ය පොලිස් නිලධාරියෙක් ස්ථානාධිපති කරන්න බෑ මට තිබුණා. මම කොච්චර මම ඇමතිවරු ගානකට ගිහිල්ලා මට බැරුණා. මට අවශ්‍ය කියන්නේ මේකයි. සමහර ගිය ඉතිරි පහුගිය ආණ්ඩුවල හිටපු සමහර නිලධාරි එතනම ඉන්නකොට අපි කියන්නේ ඔහු යම් යම් විදියකට අපහසුතාවයෙන් පත්. එතකොට අපි බලන අලුත් මිනිහෙක් ගේන්න නැත්නම් අපේ මිනිහෙක් නෙමෙයි අලුත් මිනිහෙක් ගේන්න. හැබැයි ගේන්න බැරි වුණා. එහෙම තත්ත්වයක්. ඔව්. හැබැයි හෙටියරචිමතුමනි දැන් ඔබ මේ මේ දින 100 ඇතුලේ මොනවද දුන්නේ කියලා කතා කරාට මං කැමති මේක දකින්න මේ මේ දේවල් බෙදන ක්‍රමය. එක එක මුදල් බෙදන ක්‍රමය. වරප්‍රසාද බෙදෙන ක්‍රමය මේ ක්‍රමය නේද මේ ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ දැන් ඇත්තටම කියන්න ඕන අපේ රාජ්‍යය හැටියට ඔබ කිව්වා වරුදු පහක කාලයක් දින 100යි ඊට පස්සේ අගෝස්තු 17 වෙනිදා ඇති වෙලා අපි කටයුතු කරපු ආකාරයත් මේකේ බෙදෙන ක්‍රමයේ ලොකු වැරද්දක් සිද්ධ වුණේ මොකද උදාහරණයක් හිට අමාත්‍ය දුර පිරිනැමීම එතකොට අවුරුදු 20 ගානක් විතර දුක් විඳපු 20කට ආසන්න ප්‍රමාණයක් හිටපු එක්සත් ජාතික පක්ෂයේ මිනිසුන්ට ඒ අයගේ හදවත රිද්ම ගැස්ම හඳුනගනිපු ඒ අයගේ ප්‍රශ්න පිළිබඳව අපි බලාපොරොත්තු වෙ හිටපු බොහෝ දේවල් අපට ඉෂ්ට කරන්න බැරි වුණා. මොකද අපට ලැබිච්ච සමහර අමාත්‍ය পদවි ඇත්ත වශයෙන්ම සත පහක දෙයක්. ඒ කාලය තුල ඉෂ්ට කරන්න බැරි වුණා. හැබැයි ඒ එහෙම නම් එයා ඒ ගැටුමට යන්න තිබුණේ මොහොතේ අපිට මෙන්න මේ ගැටලුව තියෙනවා. ඒක තමයි කරගන්න පුළු ලොකු වැරද්ද. අපි දැඩි ලෙස පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට යගමැතිතුමාට කිව්වා මේක විසීමක් නැහැ පළවෙනි දෙවෙනි සැරේ. අපි කිව්වේ දැන් මම නම් පෞද්ගලිකව කිව්වා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිර්පාක්ෂික අපේක්ෂකයෙක් හැටියට ඇවිල්ලා ජනාධිපති දුරයට පත් වෙලා සති කිහිපයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වෙනකොට අපි දැනගත්තා පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට වැඩිය දේශපාලනේ උයි ඉහළ අධ්‍යක්ීම් නැති වුණාට මොකාටද මේ එන්නේ යන්නේ කියලා. නමුත් අපි අමතක කරන්න නරකයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙලා මැතිවරණ ව්‍යාපාරය තුළ දේශපාලන කතිකාවන් තුළ ඔහු දිගටම කිව්වා මට පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගන්න ජයග්‍රහණයත් එක්ක කියලා. ඔහු ඒක නොකියාව නෙමෙයි. නමුත් එයා ඔහු නොකියාව නෙමේ. නමුත් පිළිගන්නට ඕන ඒකෙදි 95% එක්සත් ජාතික පක්ෂයේ අය ඡන්දෙ දුන්නේ. එතුමාට ඔයි පස්සේ ඇමති මණ්ඩලයට ගනිපු. පස්සේ ඇමති මණ්ඩලය එතුමා ජාතික ලැයිස්තු වලින් ඒ වගේ ගනිපු කිසි කෙනෙක් එතුමාට සහයෝග දීපු අය නෙමෙයි. කෙනෙක් දෙන්නේ මූලික වශයෙන් මට මතකයි ඒ කාලේ ආපු කීප දෙනෙක්. ඔයි දුමින්ද දිසානායක නම් වශයෙන් කිව්වොත් ඒ වගේම අර අපේ හිටපු ඉඩම් ඇමතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කෙන් ආපු කරලියද්ද මැතිතුමා ඒ වගේ සීමිත පිරිසක් තමයි ආවේ. හැබැයි ඔහු එහෙම දිනුවයි කියන එක ලොකු ඔහුට ඡන්ද ලැබුණේ කොහොමද ප්‍රතිශතය කොයි වගේද කියලා කියන්න අමාරු ඇති. දන්න බෑනේ. අපි හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් ඡන්දෙ දුන්නා. හැබැයි ඒ ආණ්ඩුව ඇතුලේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ගාමක බලවේගය තිබුණේ එක්සත් ජාතික පක්ෂය අතේ. ඒ බලවේගය සක්‍රීය ලෙස මිනිස් අතරට ගෙනිය යමේ කටයුතු කිරීමේ වගකීම නේද බිඳගත්තේ මහ බැංකුවේ ඉඳලා ඇතිවෙච්ච සිද්ධි සහ අර ඔබම යෝජනා කරපු කොහොමද වැරදි කළා කලින් වැරදි කළා තිබිච්චාට දඬුවම් දෙන
ව්‍යාපෘතියේදී ඔබ එතන දිනේද ඒ ගාමක බලවේගයක් හැට ඉස්සරහට යන්න අපෝසත් වුණේ? ප්‍රධානම දේ වුණේ, පළවෙනි දේ වුණේ අපි යම් දූසිතින්ට දනුවන් කරනවා කියලා අපි ප්‍රධාන සටන් පාටි වුණේ වේදිකාව. හැම තැනකදීම අපි කිව්වා වාද විවාදවලත් කිව්වා අපි දූසිතින්ට කිසිම විදිහ අපි යම් යම් දේවල් පෙන්වලා දුන්නා. ඒවයිදී අපි ප්‍රකාශ කර දැඩි ලෙස මේවට කරන්න කියලා අධිකරණ ඇමතිවරුන්ට. ඒ වගේම මම කනගාටු වෙන විජේදාස රාජපක්ෂ මැතිතුමා හිටියා. හැබැයි විජේදාස රාජපක්ෂ මැතිතුමත් මම කියනවා මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ කාලේ. එතුමාගෙන් එතුමායි අගමැතිතුමයි සම්පූර්ණයෙන් බොහොම සුහදව හිටියේ කටයුතු කරද්දී. හැබැයි පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට අපිට තිබුණ නමුත් කැබිනට් එකේ යම් යම් තීරණවලදී ඔබ කියන එකට ඒ බලවේගය අපිට ගොඩනගන්න තිබුණා. ඒකෙදී අපි මං හිතනවා මග හැරුණා. ඒකේ පළ විපාකෙ තමයි අපිට භුක්ති වෙන්න සිද්ධ වුණේ පස්සේ. හෙටි ආරච්චිමැතිතුමා මතු කරපු ඒ අදහසත් එක්ක කොහොමද ඒ අඩුපාඩු හඳුනගෙන ඉස්සරහට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්න කියන එක මේ විරාමයෙන් පසුව අපි සාකච්ඡා කරනවා. අතිකඩ අද පැතිකඩ වැඩසටහන සමග එක්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙටි ආරච්චිමැතිතුමා. අපි කතා කරමින් හිටියා එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ මුහුණ දීලා තියෙන්නේ මොන වගේ අභියෝගද කියන එක, එක්සත් ජාතික පක්ෂය අඳුනගෙන තියෙනවද කියන කාරණේ ගැන. මන්ත්‍රීතුමනි, දැන් අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා 21 වන සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන. දැන් මේවයේ යෝජනා කරන දේවල් එක්ක නැවත පාර්ලිමේන්තුවේ බලතල සීමා කළා, ජනාධිපතිවරයාගේ බලතල වැඩි කරන පැත්තට තමයි සාකච්ඡා වෙන්නේ. දැන් මේක කොහොමද අපේ දේශපාලනයේ ලොකු චිත්‍රය බලපාන? ඇතර අසෝක, ඔබ ඉතාමත්ම වැදගත් ප්‍රවේශයක්. මොකද මේක තමයි අද මං හිතන ඉදිරි මැතිවරණයේදී ප්‍රධාන භූමිකාවක් බවට පත් වෙන්නේ. අපි දන්නවා එදා 18 වෙනි සංශෝධනය මහින්ද රාජපක්ෂ මහත්මයා ක්‍රියාත්මක කරපු ආකාරය. ඒ කරපු ඉතාමත්ම අකාරුණික තත්ත්වයක්. සමහරු සල්ලි වලට වරප්‍රසාදවල වරදාන වලට ආවයි කියලා ගොඩක් දෙනෙක් චෝදනා කරා. 17 වෙනි සංශෝධනයේ තිබිච්ච කොමිසම් සභා අහෝසි කළා. මේ රටේ සින්නක්කරයට විධායක ජනාධිපතිකම ලියා ගන්න වගේ ගිහිපු අවස්ථාවක්. ඒ කියන්නේ එකවරක් දෙවරක් නෙවෙයි 3 වෙනි වතාවත් දිගටම මැරෙනකන් පුද්ගලයෙකුට ජනාධිපති දුරේ තියාගන්න. හැබැයි අපි මතක් කරන්න ඕන, දැන් මේ 21 22 කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වල යෝජනාවක් නැහැ. අර තෙවනවරට එහෙම යෝජනාවක් ඇවිල්ලා නැහැ දැනට. දැනට ඇවිල්ලා නැහැ. නමුත් අපිට කියන්න බෑ නොවේ කියලා. මොකද හේතුව දැන් මම අහන ප්‍රශ්නේ තමයි, මට මතකයි ස්වාමින් වහන්සේලා සංවිධානයේ කිනුත් ප්‍රකාශ කළ තිබුණා මේ අලුත් ව්‍යවස්ථාව එන්න කලින් 19 වන සංශෝධනයේ ව්‍යවස්ථාවෙන් ඇතිවෙච්ච යම් යම් දුර්වලතා මොනවද කියලා කවුරුවත් කියන්නේ නැහැ. මොනවද ඒවා? කියන්නේ ඒවා කියන්නේ 3 වෙනි වතාවට ජනාධිපති දුරයට ඉල්ලන්නේ ඉන්න දෙන් අව දෙපාරක් ඉල්ලපු එක්කෙනාට ඉල්ලන්න පුළුවන් එක තව ඒක මං හිතන්නේ ඉදිරියට ගෙන යන්නද? එතකොට කොමිෂන් සභා සියල්ල වහලා දාන්නද? මන්ත්‍රීතුමනි, දැන් මම උදාහරණයක් කියන්නම් ඔබට. මට පේන උදාහරණයක් මේ ජනතාව අපි මේ එළියේ ඉඳගෙන මේක දිහා බලන හැටියට. දැන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි ඔබ දන්නවා සක්‍රීය ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවේ. දැන් මේ ස්වාධීන මැතිවරණ කොමිසම සමාජිකව 3 දෙනයි. ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජිකව 3 දෙනයි. මේ රැස්වීමක් පවත්වන්න ඝනපූර්ණයක් 3 දෙනයි. ඔව්. කියන්නේ 3 දෙනාම එන්නේ නැතුව මේ කොමිසමට ක්‍රියාත්මක වෙන්න බෑ. ඔව්. මේ කියන්නේ මිනිසුනේ ඔක්කොම. එතකොට මේ වගේ වගන්ති මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමයි කරේ. මේ වගේ වගන්ති දුර්වලතා නෙමෙයිද? දැන් ඔබ කියන්න මට පහුගිය කාලේ තිබිච්ච මැතිවරණ කොමසාරිස්වරයෙක් විතරක් පාලනය වෙද්දී මේ රටේ ඇතිවෙච්ච දේවල් දිහා බැලුවම පහුගිය පාර්ලිමේන්තු පහුගිය අපි දන්නවා ජනාධිපතිවරණයෙන් පස්සේ මේක ඇතුනේ අගෝස්තු 17 වෙනිදා තිබිච්ච පාර්ලිමේන්තු මැතිවරණ කොයිතරම් සාධාරණ ඒ වගේම නිදහස් මැතිවරණයක් බවට පත් වුණා. මන්ත්‍රීතුමනි,
දහනමවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධනය කර්ම කිරීම පිළිබඳ කාරණේ මම මතු කරන්නේ. දැන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති තනතුරේ ඉඳද්දී 2005 තිබිච්ච මැතිවරණය ගන්නකෝ. එතකොට ඒ වාක්‍ය හිටපු ජනාධිපතිවරයා තරඟ කරන්නේ නැහැ. මේ සැරෙත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තරඟ කරේ නැහැ. එහෙම බලයේ ඉන්න නායකයා තරඟ කරන්නේ නැති අවස්ථාවවලදී ලංකාවේ පමණක් නෙමෙයි ලෝකේ මැතිවරණවල ප්‍රචණ්ඩත්වය ගැටුම් සහගත බව පල්ලෙහාට එනවා. ඒක අපි පිළිගන්න ඕන. මම ඔබත් එක්ක එකඟයි. කාරණයක් හැටියට පහුගිය මැතිවරණය ගැටුම් ඉතාම අඩු මැතිවරණයක් කියලා මම ඒක ගැන තර්ක කරන්නේ නැහැ. හැබැයි මේ මැතිවරණ කොමිසමේ සමාජිකව 3 දෙනයි. මිනිස්සුෙකුට අසනීපයක් වෙන්න ඉඩක් නැහැ. 3 දෙනයි ගණපූර්ණ. දැන් මෙහෙම මැතිවරණ කොමිසමක් දැම්මහම කොහොමද අපි ඉස්සරහට යන්නේ? දැන් පක්ෂ මහින්ද අමරවීර මැතිතුමා ඇතුළු පිරිස් චෝදනා කරා. උන් පැහැදිලිව කිව්වා මේ වගේ තිබෙන නිසා මැතිවරණ කොමිසමේ කෙනෙක් රට ගියොත් අදාළ ප්‍රාදේශීයවකටවත් කෙනෙක් දාගන්න බෑ. ඉතින් මේ වගේ තියෙන අවස්ථා ඇයි මේවා නිවැරදි කරේ නැත්තේ? ඒක ඇත්තම මේක පිළිගන්න ඔබතුමා කියන එක. ඉතින් ඒක තමයි මම කියන්නේ 19 සංශෝධනය සම්පූර්ණයෙන් පැත්තකට දාලා 21 ගේන එක නෙමෙයි. දැන් 20 සංශෝධනයත් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරා. හැබැයි ඒක ගැන සාකච්ඡා වුණෙත් නැහැ. දැන් අපිත් ගෙනවා 20 සංශෝධනයක් පිළිබඳව ඔබ දන්නවා. ජනලිය සාකච්ඡා වුණා. ඒකට මම හිතන අතුරු අපේ මේ මණ්ඩලයක්පත් කළා. ඒ පිළිබඳ වාර්තා හදලා තිබුණා රට වටා ගිහිල්ලා. ওই විජේනායක මැතිතුමාගේ මූලිකත්වයෙන් විවිධ දේශපාලනඥයින් සාමාන්‍ය මිනිස්සු අතර යම් කළා යම් කටයුත්තකට ආවා. හැබැයි ඒක අවසානයේ කැලවරකට යන්න බැරි වුණා. විධායක ජනාධිපති දුරේ පිළිබඳ ප්‍රශ්නෙට කවුරුත් කැමති වුණේ නැහැ. අපි මතක් කරමු 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කරුණු ගානක් තිබුණා දෙකක් තමයි. එකක් ජනාධිපතිවරයා මැතිවරණයක් වෙනම ජනාධිපතිවරණයක් ඔස්සේ තේරිය යුතු නැහැ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් තෝරගන්නට පුළුවන් මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්ක 19 වෙනි සංශෝධනයෙන් පස්සේ මතුවලා තියෙන තත්ත්වයත් එක්ක වෙනම ජනාධිපතිවරණයක් තියන්න ඕනේ. මන්ත්‍රීවරුන් අතරින් තෝරගන්න පුළුවන් ජනාධිපතිවරයා කියන එක යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ගෙනාවු 20 වෙනි සංශෝධනය. ඔව්. දෙවනි තවත් කාරණයක් තමයි 20 වෙනි සංශෝධනයෙන් තිබිච්ච වැදගත් කාරණයක්. යම් මන්ත්‍රීවරයෙක් තමන්ගේ පක්ෂය මාරු කරොත් ඔහුගේ මන්ත්‍රී දුරේ අහෝසි වෙනවා. ආයේ උසාවි ගිහිල්ලා අරේ මේ කල් ගන්න බෑ මන්ත්‍රී දුරේ අහෝසි වෙනවා. දැන් මේ වගේ දේවල් තමයි 20 වෙනි සංශෝධනයෙන් ගෙන. මම ඔබතුමාගෙන් පුද්ගලික වහන්න කැමතියි. මං යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට තේරිලා පක්ෂය මාරු කරොත් ඔහුට අයිතිය තියෙනවා මාරු කරන්න පක්ෂයක්. ස්වාධීන අයිතියක් ඒක. ඔබ එකඟද මන්ත්‍රී දුරේ අහෝසි කරනවට? මම එකගයි අහෝසි කරනවට පෞද්ගලික. මොකද දන්නවද? ඒකෙදි බරපතල ප්‍රශ්නයක් ඡන්දදායකයට කරනවා. ඡන්දදායකය දෙන්නේ ඒ පක්ෂයට ඡන්දේ. දීලා තමයි මනාපයක් දෙන්නේ. එතකොට ඔහුට අයිතියක් නැහැ යම් යම් ඒ යන්නේ වෙන වෙන හේතු නිසා නෙමෙයි. යන්නේ මොකද්ද? රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් යම් කිසි ලොකු කැපකිරීමක් කරන අවස්ථාවක ප්‍රශ්නයක්. රට ලොකු ව්‍යසනයකට පත් වෙලා තිනවා. සමහරට මම අතුළු තව කීප දෙනෙක්ගේ කණ්ඩායමට එකතු වුණොත් මේ රට සම්පූර්ණයෙන් අගාධයට යනවා. ආර්ථික වශයෙන් ප්‍රශ්නයකට වැදෙනවා. දේශපාලනව එහෙම ප්‍රශ්නයක් තියෙන ඉතාමත් තීරණාත්මක අවස්ථාවකට ගත්තර කමන්නේ. හැබැයි පහුගිය කාලය තුල ඔබ දන්නවා මොන කාරණාවටද ගියේ? ඔබ දන්නවා සාමාන්‍ය මිනිස්සුත් දන්නවද? ඉතින් එහෙම තත්ත්වයකට වෙනස් වෙනවා නම් අර උදාහරණයකට එක්සත් ජාතික පක්ෂය මට ඡන්දයක් දෙනවා. මනාපයක් දෙනවා පක්ෂයට අලිය ලකුණර කතර ගහලා. එතකොට මම ජනතාවගෙන් අහලා නෙමෙයි යන්නේ. ජනතාව නම් දෙතුන් හිතවත් දෙතුන් දෙනෙකුට කියලා ඊට පස්සේ ඉඳා ගිහිල්ලා පක්ෂ මාරු කරනවා. හැබැයි ඒ මිනිස්සු හෘද සාක්ෂියේ මිනිසුන්ගේ හෘද සාක්ෂිය අපි විකුණුවානේ. ඒ හෘද සාක්ෂිය විකුණලා තියෙන්නේ. ඒකට මම කොහොමඩවත් ඒක සදාචාරක වන්නේ. යම් යම් හේතු කියා එක එක්කෙනා මට වැඩ කරන්න ඕන නිසා මට ඇමතිකමක් කරන් මගේ එතකොට ආණ්ඩුවක් නැහැ විරුද්ධ පක්ෂේ ඉන්න මගේ කණ්ඩායමට වැඩ කරන්න ඕන නිසා කියලා නොඑක් අය නොඑක් දේවල් හදා ගන්න පුළුවන්. හැබැයි ඒකට මම කොහොමඩවත් එකඟ වෙන්නේ නැහැ. මොකද මම කියන්නේ ඒක අනිවාර්යෙන් වෙන්න ඕන. මට සැකයක් තිබුණා ඇයි මේ 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරද්දී මේක ඇතුළත් නොකළේ කියලා. දැන් මේක අපිටත් ප්‍රශ්නයක් නේ මන්ත්‍රීතුමනි. දැන් මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ගෙනාපු ඇතැම් වගන්ති අර මම කලින් උදාහරණයකට කිව්වා වගේ මැතිවරණ කොමසම වගේ හරි අනතුරුදායකයි බරපතලයි. ඒවා මේ පහසුවෙන් හදාගන්න තිබුණා. ඔබ කියනවා වගේ
ඔය පක්ෂමාරු කරනකොට මන්ත්‍රීදුර නැතිවෙන ඒක මේ අලුත් එකක් නෙමෙයි 1978 අන්තරම් ව්‍යවස්ථාවේ මුල් ස්වරූපේ තිබුණෙත් ඒකමයි අලුත් එකක් නෙමෙයි පක්ෂයකට ඡන්දය දෙනවා මන්ත්‍රීවරයා පක්ෂේ මාරු කරනවා ඌගේ ආසනය නැති වෙනවා ඒක තමයි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව ඍජුවම තිබුණේ දැන් මේ දේවල් නිවැරදිව කරගන්න ඇයි මන්ත්‍රීවරු උනන්දු නුනේ ඔබත් ඇතුළුව මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය ඇයි උනන්දු නුනේ පසුව කරන්න තිබුණා කියන එක ඔබ කියන්නේ මොකද දිනසියේ කතන්දරේ කාලේ නැත්නම් ওই තිබිච්ච කාලේ අපි නෙමෙයි ওই 19 සංශෝධන වෙනකොට හිටියේ නමුත් ඔබ කියන එක මම පිළිගන්නවා 19 පස්සේ මේයි 15 තමයි 2015 එතකොට සම්මත වෙන්නේ ඔව් හැබැයි එක්සත් ජාතික පක්ෂය ඒ මොහොතේ මේක වෙනුවෙන් බරපතල විදිහට පෙනී හිටියා මම කියන්නේ ඒ පෙනී හිටපු එක වැරදි කියලා නෙමෙයි ඇයි මේ අඩුපාඩු හදාගන්න මේකේ තියෙන මතු පිටම තියෙන බරපතල අඩුපාඩු හදාගන්න මන්ත්‍රීවරු උනන්දු නොවුනේ ඒක ඇත්තටම අපි කනගාටු වෙනවා ඇත්තටම අපේ වැරැද්දක් ඔබ කියන හැටියට දැන් අද මම ඕක කතා කරලා තේරුමක් නැහැ Tamanට බලේ තියෙන වෙලාවේ පහසුවෙන් මොක කරගන්න අවස්ථාවක් දෙනවා මට සැකයක් තියෙනවා තමහර වෙලාවට සාකච්ඡා කරා මේ වගන්තියේ පරාජයට පත් වෙයි කියන එකකුත් තිබුණත් දන්නේ එකපාරට 19 සංශෝධන මේ ඔක්කොම දාලා මන්ත්‍රීවරුන් මාරු වෙන එකත් මේකේ දැම්මොත් මේකේ ඇස්සේ තමහට අර අපේ බලාපොරොත්තු වෙච්ච මූලික දේ ඇත්තකට යයි කියලා බයක් තිබුණත් දන්නේ මේ මේක ක්‍රියාත්මක කරපු අයටයි ජනාධිපති මෛත්‍රීපාල මහත්තයටයි රනිල් වික්‍රමසිංහ මහත්තයට දෙන්නටම. එහෙම තිබුණත් කියලාත් මට සැකයක් තිබෙනවා. මොකද එහෙම මේක රිංගුවොත් නමුත් සමහරු තියෙනනේ. උදාහරණයක් ඇටියට කවුරු හරි කිව්වොත් වාහන පර්මිට් එක නතර කරනවා නැත්නම් වාහන පර්මිට් එක මේව දෙන්නේ නැහැයි කියලා හදිසියෙ මොකක් හරි ගෙනාවොත් යෝජනාවක් වෙන යෝජනාස්සගෙන ගේන කිව්වොත් අර තීන එකත් යටපත් වෙනෝනේ. ඒ වගේ ප්‍රශ්නයක්ද කියලාත් මට සැකයක් තියෙනවා. විජේපාල හෙට්ටිආරච්චිතුමා කියන ඒ කාරණේ අපි අවධානයට ගන්න ඕන දෙයක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තමන්ගේ වගකීම් ගැන කැප වෙන්න ඕන. මේක කරන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ කියන කැපවීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුල තිබිය යුතුයි. ඒ කැපවීම තියෙනවා නම් යමක් කරන්න අදත් ඉඩ කඩ තියෙනවා. ස්තුතියි.